101k merchant commission එකට ලංකා pay card accept කරන්න. අදම මෙම බැංකුවක් අමතන්න. රටක් නේ මේක. හොඳ දීපි රටක්. අපි හිටිය වරක් තමයි කියන්න තියෙන අපිට. ඇත්තට දවස් හතරක් කමේ කඩෙන් කරනවා මෙතන පුදියනවා. වැඩක් නැහැ ඉතින් කතා කරලා. ඔව් හදේනවා හිටෙනවා කියලා කිව්වට වැඩක් නැහැ. ඉතින් තෙල් නැත්තම් ඉතින් අපි තමයි බොරුනේ කියන්නේ. මම තමයි බොරුනේ කරන්නේ. පද්දේකම නයාපාමුල ඉන්ධන පෙරුම්හලට ඊයේ රාත්‍රියේ පැමිණි ඉන්ධන තොගයක් නිකුත් නොකිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඉන්ධන පෙරුම්හලේ කළමනාකාරවරයා අද දින උදෑසන 7ට ඉන්ධන නිකුත් කරන බව ප්‍රකාශ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති වූ බව අප වාර්තාකරු පැවසුවා. එම ස්ථානයට බද්දේකම පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළා. ද මේක මැනේජර් කියනවා මේ තෙල් ගහන්න බෑ කියලා. තෙල් තීද්දි. එහෙම පුළුවන්ද ගහන්න? කොසා කිව්වලු මුන්ට මේ තෙල් ගහන්න එපා කියලා. මේක දිවා රාත්‍රියේ පැය 7ක් විතර සේවා. මෙතනට ඇවිල්ලා පොලිමේනකට මොන් කියන උදේ හත වෙනකන් ඉන්නලු ගහන්න. ඒ මනුස්සෙක් නම් තමක් නැහැ නේ. තෙල් තියාගෙන පොලිමේද බලන්න. තෙල් තියාගෙනනේ දෙන්නේ. තෙල් තියාගෙන මම මැනේජර් ඉතින් අයිතිකාරයව කතා කරන්න මේක උදේට දෙන්නම් බල පුළුවන් නම් මැනේජර් ගහගන්නේ. පිරිස ඉන්ධන රැගෙන පැමිණි බවුස රතේට පෙරවුම්හලෙන් පිටවීම අවහිර කරමින් විරෝධය පළ කළා. තෙල් තියනවා. දැන් එයා කියන පොලිසියවත් දෙන්නේ නැහැ කියලා. දැන් ඔරෙන් වෙන්නේ. නෑ ඔය නෑ. බද්දේකම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් පෙරෝම්හල් කළමනාකාරීත්වය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පොලිස් ආරක්ෂාව මැදේ රාත්‍රී 12ට පමණ ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කිරීමත් සමග තත්ත්වය සමතයකට පත් වුණා. සවස ඇහැලියගොඩ තොරණගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරුම්හලක් අසල උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඉන්ධන ලබා ගැනීමට පොලිමේ සිටි පිරිස කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධය පළ කළා. රත්නපුර දෙසට ගමන්ගත් ඉන්ධන බවුසර රථයකටද මාර්ගයේ දහවනය කිරීමට ජනතාව අවස්ථාව ලබා දුන්නේ නැහැ. කෙසේ වෙතත් පසුව තත්ත්වය සමතයකට පත් වූ අතර ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්ධන පෙරහුමල අසල රැඳී සිටි ජනතාවට මධ්‍යම රාත්‍රිය දක්වාම ඉන්ධන ලබා ගැනීමට හැකි වූයේ නැහැ. තාම තෙල් ලැබිලා නැහැ බලන්න මිනිස්සු අන්නත් ආරලා මිනිතුන කණ්ඩ නැහැ හරියට රොයිලට් එකකට යන්න විදිහක් නැහැ තේකක් බොන්න විදිහක් නැහැ. අනුරාධපුර නගරයේ සෑම ඉන්ධන පෙරුම්හලකම දිගු පෝලිම් පවතිනවා. අපු වාර්තාකරුවන් සඳහන් කළේ ජනතාව ඊයේ රාත්‍රියේ සිට මෙලෙස පෝලිම්වල රැඳී සිටින බවයි. මෙම ගියොත් ඉතින් කරන්න බෑ. ඉතින් අපිට රස්සාවක් නැති වෙන එක නෑ වෙන්නේ. පාරේ වැඩ කරන්නේ JCB මෝටර් ගේඩර් ඒ වගේ වැඩ කරන්නේ ඩීසල් නෑ. අපි රැත් නිදි මරලා දවල්ට විදාගන්නත් නෑ අපිට. මේ රටේ ප්‍රශ්න බැලුවාම පස්සේ රටක් නේ මේක. හොඳ දීපි රටක්. අපි වැඩිච වලක් තමයි කියන්න තියෙන අපිට. දින කිහිපයක සිට ඩීසල් ලබා ගැනීම සඳහා මින්නිරිය නගරයේ පැවති මෙම ඉන්ධන පෝලිම අදත් අලුයම සිට දක්නට ලැබුණා. එම පිරුම්හලට ඩීසල් තොගයක් අද උදැසන පැමිණ තිබූ අතර ඩීසල් නිකුත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව අප වාර්තාකරු පැවසුවා. මේ අතර හිඟුරක්ගොඩ නගරයේ ඉන්ධන පිරුම්හල්වල ඩීසල් තොග අවසන්ව පැවතුණා. අපි දවසේ වියදම හොයාගන්නේ කොහමද? කාන්නේ පොන්නේ කොහමද? ඒ මොකවත් නැහැ. දැන් පෝලිං වල අපි රැඳී ඉන්න. පිරිපිටි වට්ටේ ඉඳලා හැම එකම පෝලින්නේ. දැන් අවසානට ගොයන්ගස් එක කපා ගන්න කියන තෙල් ටික නැති කරලා ඒක පෝලින් හැදුවා. බැරණ දමල ගහලා යන්න ඕනේ මුන් යන්න මේක කරගන්න බෑ අපිට කරන්න බෑ කියලා දමල ගහලා යන්න ඕනේ. අපි හැමදාම පොලිමේ තමයි අපි ඉන්නේ. ඒකයි වෙන්නේ. අපි හැමදාම පොලිමේ. ඔව්. මේ විදිහට මේව වෙයි කියලා.